අරුණ පුවත්පතේ අද ප්‍රධාන සිරස්ථලය අජිසාවට අපි අවධානයමු කරන්නට කැමති. ටින් කොට උඩ යනුවෙන් තමයි අද දවසේදී අරුණ පුවත් පත තමන්ගේ ප්‍රධාන සිරස්ථලය වාර්තා කරන්නේ. මේ දුෘෂ්ට ආණ්ඩුව එලවමු ජනවාරි්‍යහ පස්වරු එකයිතිහට කොළඹදී වෙනසක් හදනවාසරක් සමි ජනබලවේග. බදු පරිපාලන කටයුතු කාර්යශ්ම කිරීම සඳහා දේශී ආදායම් දෙපාර්මේන්තුට හඳුන්වාදී තිබෙන. තිබෙනටින් අකටින් අංගේ අනිවාරය කිීමට නොහැකි තත්ත්යක් මතුවී ති බෙනවා රැමිස් පද්ධතිය පවතින ගැටලු නිසා ටින් අංකය ඉල්ලුම් කරනලාද ලක්ෂයකට අධික පිරිසකටයිම අංකේ නිකුත්කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි දේසි ආදායම් බදු දෙපාර්මේන්තුව සහ මුදල් අමාත්‍යන්සේ ආරංචි මාර්ග සඳහන් කරනම කියලා තමයි අරුණ පුවත් පත පෝත සඳහන් කරන්නේ. විශෂම සඳහන් කරතු කාරණයතමයි දැ මේ ේලා වෙන වෙට වක්්‍රව ජනතාවමත බාන්්හා සේවා මත විශාල බද්දක් පතිතර තිබේ නහොක්. හැබැයි රිජුව මේ බදු අයකරගන්න තියන ක්‍රමවේද වලදීම डිजිටල් පද්ධතියබ. තවමත් ආණ්ඩුව පාර්ශවෙන්, රජ පාර්ශවෙන් මේ කාර්යශ්මකව මේ වැඩේ කරගන්නට ඔවුන් අවස්ථාවක් ලැබිලනෑ ලක්ෂයකට වැඩි පිරිසක් තාම මටින්නන්ගේ ලබග නොමති බව ලබදීමට නොහැකිී ඇති බවට මේ ිටල් පද තියෙන කාශෂමතාව මත දුවතිබෙන බවට අරුණ කියනවා මේ අත්හවත් පැත්තක ප්‍රශ්නයක්. කියන කාරණය අපික්වයතුයි මොකොද ජනතාවගේ බාණ්හසයවත විශාල බද්ධ පතිත කරලාති බෙන මහොතක රජුවගන්න තියෙන බදු ටිකවත් හරියට ගන්නට ආණ්ඩුවට වැඩ පිළිවලක් නෑවගේ කතාවත් තමයි අපිට මේෙන් තිබෙන්නේ ඒවගේ මතමයි දේශයපුවත් පතට අපි මළඟට අවදාන යොමු කරන්නට කැමති. රට බංකොලොත් කතාව බොරුවක්. ්‍රී ලංකාව ංකොත් රාජ්‍ය බවට පත්වී ඇැයි කරන සියලු ප්‍රකාශ සත්්‍යයෙන් තොර බව. මහබංකු අධිපති නන්දලාල් විරසිංහමහතා බවසනවා රක බංකොත් බාවය පිළිබඳව විමර්්ණය කරන. පර්ලිමේන්තු කමිටුව හමුවේ පසුගේ බදාදා සාක්ෂි දෙමින්. න්ඳලාල් විරසිං මහතා මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර බවටයි දේශය පුවත්පත වාර්තා කරන්නේ. විශේෂෙන්ම රටේ බංකොලොත් කියන එක මුලින්ම සඳහන් කරේ පාර්ලිමේන්තුේදී රට බංකොලොත් නොවේනම් රට බංකොත් බාව අදවනවිට මිදී ඇත්නම්. එය මුලින්ම සඳහන් කළ යුත්තෙත් මහා ැංකුවේ අධිපතිවරයා ටට රටේ ජනතවත් අපි හැමෝමත් මාධ්‍යකරුවන් විදියට අත්තා මහිතාගනින්නේ රට බංකොලොත් කියලා. හ බැංකු අධිපතිවරයාගේ වගේ කියීමමත් තමයි රට බංකොලොත් බාවෙන් මිදිලා රට බංකොලොත් නෑැ කියනෙ එක රට ඉස්සර හට විල්ල මාද්‍යයට කියනෙක. එහෙම නැතුව පාර්ලිමේන්තු පිළි කමටුවේ ද වා විර්ශෂ කමිියය දයඔහු සහන් ක වටතමයි දේ වාර්තා කරන්නේ ට ංකොත් බාවෙන් තොරයි කියනෙ එක මේකා අ සත්‍යයක් කියනක රට ංකොත් නෑ කිය තයි මහ බංකු අධිපතිවරයා කියන්නේ හැබැයි මිනිස්සන්ටර ජීවත්තවෙන්න දින්නෙදා ජීවිතයවත් ගෙනියන්න බැරිවුව දැඩි ආර්ථක පහසුතතාවලින්ත. රටේ මිනිස්සු පෙන්නේ එහම පැලුනත් මහබැක අදිිපතිවරයා කියනවා ර බංකොත් නෑ කියලා ට බංකොත් නැත්තම් ට මිනිස්සුන් ඇැවිල්ල මාධදි ස හටවිල්ල ඒ කියන්න ඕන කියන කාරර්ණයක්ත් අපි කියන්නට කැමති. ඒගේ මතමයි මීලඟට අපි අවධානිය යොමු කරන්නට පත්පතට දිවයින පුවත්පතේ යද දවසේ ප්‍රධාන සිරස්ථලේ දිසාාවට. ඕඩරය පාතාලෙන් වැඩිල් කඳෞරෙන් යනුවෙන් තමයි අද දිවයින තමන්ගේ ප්‍රධාන සිරස්ථලය ලෙස වාර්තා කරන්නේ. ඕඩරය පාතාලෙන් වැඩිල් කඳවුරෙන් නාදුනන වැඩිකරුවන් ගැන ඔත්තුවක් යැනුවෙන් දිවයින පුවත්පත සඳහන් කරනවා. පාතාල සන්නද කණ්ඩායන් විසින් සිදුකරන මිනිස් ගාතනවලට සක්ව්‍රිය සේවේ යේදිය සිටින. ආරස්සගන්සු සාමාජකයන් කුලි ගාතකයන් ලිසයුදා ගැනීම මේ වනවිට බහුල වසයෙන් සිදුවන බව පොලිස් විමර්ශණවලින් හෙළවී ඇත ඇතැම් අරස්සගාන්ස සාමාජකයන් රාජකාරී වෙලාවේදී පබා සිය කඳූරු වලින් පිටත පැමිණ සියරාජකාරී ගිනිියාවියෙන් කොන්ත්‍රක්ට්‍රමේට මිනිමැරුම් සිදුකරන බවට දිවයින බරපතල ගනේ පෝතක් වාර්තා වී තිබෙනවා ඔබදන්නවා. බොහෝ පාතාල්ල ක්‍රියාකාරකම් වලට මෑතබාගේ පාතාල්ල ක්‍රියාකාරගම් දෙස බලන කල ආරස්සකන්සවලින් විශ්්‍රාමගේ ආරක්ෂකන්සවලින් නිවත්ච්ච සසාමාජිකයන් වෙඩික්කරුවන් මනුස්ස ගාතනවල පිට පස්ස හිටියා හැබැයි මේ දිවයින කියන පුවත්පත ඇත් තක්නම් ඕඩරය පාතාල් ඕඩරට් ඕඩර්ය පාතාලෙන් වැඩිල්ල කඳවුරෙන් ඕඩ එක දෙන්නේ කඳවුරට හමුදා කඳවුරේ ඔල සක්‍රියවසේවේ ඉන්න. නිලධාරෙන්ට සෝොල්දාදුවන්ට තමයි දෙන්න ඕඩර එකක ඔවුන් විසින් කුලි පදනම මත මනුෂ්‍ය ඝාතන සිදුකරන බවට තමයි දිවයින පුවත් පත එලෙස සඳහන් කරන්නේ මේ බරපතල තත්ත්වයක් රටත් පිළිබඳව කතා කරන විට රටත් විදිහට මේ බරපතලගේ දවාචකය රටේ ආරස්සාාවට ඉන්න පිරිසාතින් මේ කියන විදිහට මේ වගේ දෙයක් වෙනවනන් මේදිවයින වාර්තා කරනා කාරයටඒවගේ මදිවනේ තවත් තවත් ප්‍රයෘත්තිකට ප අයවදානයමුකරමු බංකොලොත් කිව්වට රට බංකොලොත් නෑ කියන කාරණය මහ බැංකු අධිපතිවරයාගේ කාරණය මතමයි දේශය පොත් පතවාර්තා කරපු රට බංකොත් යයි කිු දවස්ථාවක රජ විශයන් ප්‍රකාශයට පත් නොල බ මහ බැංකු අධිපති ආචරය නද ලාල් විරසිංග මහතා රට බංකොලොත් භාවට පත්කිරම් පිබඳු සොයා ැලි සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාර සභහ හමුවේ ක්ෂිද මින්න් සඳහන් කරඇති බට අයි දිවයින වාර්තා කරන්නේ ර මීට පෙරක් කිව විදියට රට බංකොත් නැත්තම් මහබැංක අධිපතිතුමා ඉස්සරහට ඇවිල්ල කියන්න ඕන රට බංකොලොත් නෑ රටයේ ප්‍රශ්නයක් නෑ අවුලත් නෑ කියනෙ මහබැංකු අධිපදිතුමා කිවයි තුොයි කියන කාරණය අපි කියන්නට කැමති.